අද අපි බලන්න යන්නේ විවිධාකාර වූ ස්ඵටික කීපයක් හදාගන්න ආකාරයයි. අපි කලින් වීඩියෝවකින් ස්ඵටික කියන්නේ මොනවද කියලා කතා කරා. මේ වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගෙදරදීම විවිධාකාර ස්ඵටික හදාගන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන්නයි. මුලින්ම අපි කොපර් සල්ෆේට් ස්ඵටික හදාගන්න ආකාරය බලමු. මේ සඳහා මුලින්ම අපි අධිසන්තෘප්ත කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හදාගන්නට ඕන. ඇත්තෙම බොහොමයක් ස්ඵටික හදාගන්නේ මේ අධිසන්තෘප්ත ද්‍රාවණ, ඒ කියන්නේ සුපර් සැචුරේට් සොලියුෂන්ස් මගින්. අපි එහෙනම් දැන් බලමු කොපර් සල්ෆේට් අධිසන්තෘප්ත ද්‍රාවණයක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම වතුර පිරවූ කුඩා බීකරයක් රත් කරන ගමන් ඒකට කොපර් සල්ෆේට් කුඩු එකතු කරමින් දිය කරගන්නට ඕන. මේ විදිහට දිගටම කොපර් සල්ෆේට් එකතු කරන් යනකොට එක් අවස්ථාවකින් පස්සේ කොපර් සල්ෆේට් තවදුරටත් අතුරේ දිය වෙන්නේ නැහැ. එතකොට අපිට ලැබිලා තියෙන ද්‍රාවණය කොපර් සල්ෆේට් වලින් සංතෘප්ත ද්‍රාවණයක්. ඒ කියන්නේ මේ උණු කොපර් සල්ෆේට් ද්‍රාවණේ එම උෂ්ණත්වයේ දිය වෙන්න පුළුවන් උපරිම කොපර් සල්ෆේට් ප්‍රමාණය දිය වෙලා තියෙනවා. ඊට පස්සේ මේ බීකරයේ දැල්ලෙන් ඉවතට අරන් ද්‍රාවණය පිරිසිදු බීකරයකට කඩදාසි පෙරණයක් උදව් කරගෙන පෙරාවෙන් කරගන්නට ඕන. දැන් මේ කොපර් සල්ෆේට් සංතෘප්ත ද්‍රාවණය ක්‍රමයෙන් සිසිල් වෙලා කාමරුෂ්ණත්වයට පත් වුණාට පස්සේ මේ ලැබෙන ද්‍රාවණය තමයි කොපර් සල්ෆේට් අධිසන්තෘප්ත ද්‍රාවණය වෙන්නේ. ඒ කියන්නේ සංතෘප්ත ද්‍රාවණයක් රත් කරලා ඒකට තවදුරටත් ද්‍රව්‍යාංශ දිය කරලා නැවත කාමරුෂ්ණත්වයටම සිසිල් වෙන්න ඉඩ ඇරියොත් අපිට අධිසන්තෘප්ත ද්‍රාවණයක් ලබා ගන්නට පුළුවන්. මෙහිදී රත් කරන ගමන් අපිට තවදුරටත් ද්‍රව්‍යාංශ දිය කරගන්න පුළුවන් වුණේ සාමාන්‍යයෙන් කාමරුෂ්ණත්වයේදීට වඩා වැඩි ද්‍රව්‍යාංශ ප්‍රමාණයක් ඉහළ උෂ්ණත්වවලදී දිය වෙන නිසයි. ඒ නිසා කාමරුෂ්ණත්වයේදී සංතෘප්ත ද්‍රාවණයක් හදාගද්දී අපිට දිය කරගන්න පුළුවන් වන ද්‍රව්‍යාංශ ප්‍රමාණයට වඩා වැඩි ද්‍රව්‍යාංශ ප්‍රමාණයක් කාමරුෂ්ණත්වයේම පවතින අධිසන්තෘප්ත ද්‍රාවණයේ දිය වෙලා තියෙනවා. දැන් ස්ඵටික හදාගන්න නම් අපි මේ ද්‍රාවණයට ස්ඵටික හැදෙන්නට ආරම්භක ලක්ෂයක් ලබා දෙන්නට ඕන. ඒ සඳහා මෙන්න මේ විදියට අපි බීකරයට කොපර් සල්ෆේට් කුඩු ඉතා ස්වල්පයක් එකතු කරනවා. ඊට පස්සේ මේ ද්‍රාවණය මේ විදියට දින 3-4ක් තියෙනට ඇරියම අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට බීකරයේ පතුලේ කුඩා කොපර් සල්ෆේට් ස්ඵටික බොහොමයක් හැදිලා තියෙනවා. දැන් මේ හැදිලා තියෙන එක් කුඩා ස්ඵටිකයක් අරගෙන ඒක ආරම්භක ස්ඵටිකය එහෙමත් නැත්නම් ග්‍රෝයිං සීඩ් එක විදියට යොදාගෙන තරමක් විශාල කොපර් සල්ෆේට් ස්ඵටිකයක් අපිට හදාගන්නට පුළුවන්. ඒ සඳහා මේ හැදුණු කුඩා කොපර් සල්ෆේට් ස්ඵටිකයක් අරගෙන ඒක නූලක් ආධාරයෙන් පැන්සලකට කැටකසා ගන්න ඕන. ඊට පස්සේ මේ ආරම්භක ස්ඵටිකය අපේ ඉතිරි අධිසන්තෘප්ත කොපර් සල්ෆේට් ද්‍රාවණයේ ඇති බීකරයේ මේ විදියට ගිල්වා තියන්නට ඕන. සතියක් ගියාම අපේ කොපර් සල්ෆේට් ස්ඵටිකය හැදිලා තියෙන ආකාරය මේ විදියට බලාගන්න පුළුවන්. සති දෙකක් අවසානයේදී මෙන්න මේ වගේ කොපර් සල්ෆේට් ස්ඵටිකය අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට ලුණු ස්ඵටිකයක් හදාගන්න ආසනම් ඒකත් මේ කොපර් සල්ෆේට් ස්ඵටික හදාගත්ත ආකාරයටම ඒ පියවරන් අනුගමනය කරලා අපිට හදාගන්නට පුළුවන්. එතකොට ඝනයක හැඩයක් ගන්න මෙන්න මේ වගේ ලුණු ස්ඵටිකයක් අපිට ලැබෙනවා. ඔයාලා දැනන් හිටියද අපිට ගෙදරදීම ඉතා ලස්සන තරමක් විශාල සීනි ස්ඵටික හදාගන්න පුළුවන් කියලා? මේ ස්ඵටික හදාගන්නෙත් අධිසන්තෘප්ත සීනි ද්‍රාවණයක් උදව් කරගෙනයි. අපි එහෙනම් දැන් බලමු මේක සිදු කරගන්න ආකාරය. මුලින්ම වතුර කෝප්පයක ප්‍රමාණයක් බීකරයකට එකතු කරලා ඒ වතුර ටික රත් කරගන්න ඕන. අපි මෙහිදී රත් කරන්නට හොට් ප්ලේට් එකක්, ඒ කියන්නේ උණු තැටියක් පාවිච්චි කළා. ඊට පස්සේ මේ වතුරට සීනි කෝප්ප 3ක ප්‍රමාණයක් ක්‍රමයෙන් එකතු කරමින් හොඳින් දිය වෙනකන් කලවම් කරගන්නට ඕන. ගෙදරදී නම් ඔයාලට මේක ගෑස් ලිප්පක ඉතා ප්‍රවේශමෙන් සිදු කරගන්න පුළුවන්. මේ සීනි ද්‍රාවණය රත් වෙලා නටන්න පටන් ගන්නකොට බීකරයේ තැටියෙන් ඉවතට අරගෙන කාමරුෂ්ණත්වය වෙනකන් සිසිල් වෙන්නට ඉඩ අරින්නට ඕන. එතකොට අපිට අවශ්‍ය විදියට අධිසන්තෘප්ත සීනි ද්‍රාවණය අපිට ලැබෙනවා. දැන් මේ ද්‍රාවණය උදව් කරගෙන අපිට ඉතා සිත් ගන්නාසුළු විශාල සීනි ස්ඵටික හදාගන්න පුළුවන්. මේ සඳහා ප්ලාස්ටික් කෝප්පයක් අරගෙන ඒකට මුලින්ම ෆුඩ් කලරින්, එහෙමත් නැත්නම් ආහාර සඳහා යොදාගන්න වර්ණකයකින් බිඳුවක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත අධිසන්තෘප්ත සීනි ද්‍රාවණය මේ කෝප්පයට වක් කරනවා. ඊට පස්සේ ඝන කූරක් හෝ ස්ට්‍රෝ බටයක් ක්ලිප් දෙකක් අතර සිර කරලා මෙන්න මේ විදියට හදාගන්න ඕන. ඊට පස්සේ මුලින්ම මේ කූර සීනි ද්‍රාවණය ගිල්වලා
තෙත් කරගෙන ඊට පස්සේ මේ විදියට සීනි තුල ගිල් වෙලා ඉතත් තුනි සීනි ස්තරයක් තවර ගන්න ඕන. මේ විදියට අපි සීනි තවර ගන්නේ ස්පටික හැදෙන්න අවශ්‍ය ආරම්භ ලක්ෂ්‍ය සපයලා දෙන්නයි. දැන් මේ කූර ඉතත් ප්‍රවේශමෙන් මෙන්න මේ විදියට සීනි ද්‍රාවණය තුල ගිල්වෙනවා. රොඩු වැටෙන්නේ නැති ඉතත් ප්‍රවේශම් තැනක මේ ඇටවම දින 3ක් 4ක් වගේ කාලයක් තියෙන්නට අරින්න ඕන. දින 3කට විතර පස්සේ මෙන්න මේ වගේ සිත් ගන්න අසුරු සීනි ස්පටික අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු සෝඩියම් ඇසිටේට් ස්පටික හදාගන්නේ කොහොමද කියලා. සෝඩියම් ඇසිටේට් ස්පටික හැදෙන්නේ අනෙක් ස්පටික හැදෙනාට වඩා යම් තාක් දුරට වෙනස් ඉතත් සිත් ගන්න අසුරු ස්වරූපයකින්. මේක හදාගන්න අපි මුලින්ම ජලය මිලිලීටර 5ක් අරගෙන ඒක රත් කරන ගමන් සෝඩියම් ඇසිටේට් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. මෙහිදී සෝඩියම් ඇසිටේට් එකතු කරන්නේ වරින් වර ඉතා ස්වල්ප වශයෙන්. සෝඩියම් ඇසිටේට් සියල්ල හොඳින් ජලයේ දියුණාට පස්සේ මේ සංතෘප්ත ද්‍රාවණය දැල්ලෙන් ඉවතට අරගෙන කඩදාසි පෙරණයකින් පෙරාවෙන් කරගන්නවා. ඊට පස්සේ මේ ද්‍රාවණය කාමරුෂ්ණත්වයට එක් සිසිල් වෙනකන් තියන්න ඕන. එතකොට අපිට ලැබෙන්නේ අධි සංතෘප්ත සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක්. ඊට පස්සේ මේ සෝඩියම් ඇසිටේට් ද්‍රාවණය මේ විදිහට වීදුරු කදාවක් හෝ පෙට්‍රි දීසයක් මතට දැම්මොත් මේ විදිහට ක්ෂණිකවම සෝඩියම් ඇසිටේට් ස්පටික නිර්මාණය වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. මෙහිදී මේ වීදුරුව මත තියෙන දූවිලි අංශුවකට හෝ වීදුරුවේ තියෙන කඩතුළු වීමකට උනත් පුළුවන් ස්පටික හැදෙන්න අවශ්‍ය ඒ ආරම්භ ලක්ෂ්‍ය සපයලා දෙන්න. ඒ නිසයි මේ විදිහට ස්පටික නිර්මාණය වෙන්නේ. සෝඩියම් ඇසිටේට් ස්පටික හැදෙන හැටි බලා ගන්න පුළුවන් තවත් ආකාරයක් තමයි මේ සෝඩියම් ඇසිටේට් අධිසන්තෘප්ත ද්‍රාවණයක් තියෙන ෆ්ලාස්කුවකට සෝඩියම් ඇසිටේට් කුඩු ස්වල්පයක් එකතු කරලා. එතකොට මේ එකතු කරන සෝඩියම් ඇසිටේට් කුඩු ස්වල්පය ග්‍රෝයිං සීඩ් එක එහෙමත් නැත්නම් බීජය විදිහට ක්‍රියා කරලා මුළු ද්‍රාවණයම සෝඩියම් ඇසිටේට් ස්පටික බවට හැරෙනවා අපිට හොඳ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝවෙන් කොපර් සල්ෆේට් ස්පටික, ලුණු ස්පටික, සීනි ස්පටික සහ සෝඩියම් ඇසිටේට් ස්පටික හැදෙන ආකාරය ප්‍රායෝගිකව අත්හදා බලන්නේ කොහොමද කියලා බැලුවා. ඔයාලත් ගෙදරදී මේ වගේ ස්පටික හදන්න උත්සාහයක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් විද්‍යාවේ ඇති වැදගත් සංකල්ප පැහැදිලි කරන තවත් මේ වගේම වීඩියෝවකින් අපි නැවත හමුවෙමු.